සුබෝදසනක් ඔබට අද අප්‍රේල් මාසේ 11 වෙනි බ්‍රහස්පතින්දා දවසේ අපි සෝදානම් වෙන්නේ උදෑසනින්ම දවසේ පත්තරවල තොරතුරු ඔබට කියන්නට අදත් අපි සෝදානම් වෙනවා ප්‍රධාන පත්පත්වල සිරස්සල සමග මේ විස්තර ඔබට කියන්නේ තාමත් ඉක්මනින්ම ඊයේ දවසේ සිදු වූ සිදුවීම් වගේම අද වෙන්න තියෙන දේවල් වගේම අලුත් අවුරුද්දට රටක් විදිහට අපි සෝදානම් වෙන්නේ කොහොමද මෙන්න මේ හැමදේම අද දවසේදී පුවත්පත්වල තිබෙනවා මේ කාරණා තමයි අපි තෝරගන්නේ අපි මුලින්ම සෝදානම් වෙන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට යන ඊයේ දවසේ ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨයට බොහොම විශේෂ දවසක් බවට පත් වෙනවා. ඒ ජනාධිපති සම්මාන උළෙල ප්‍රථම වරට ඊයේ දවසේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දීප වැතුණා. ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ජනාධිපතිතුමන් කළ ප්‍රකාශයක් දිනමින අද ප්‍රධාන සිරස්සලයේ විදිහට උපුටා දක්වන්නේ මේ විදිහට රටේ ඉදිරි ගමනට දේශපාලන මාධ්‍ය බෙදීම බාධාවක් කියලා තමයි ජනාධිපතිතුමන් කියන්නේ. දේශපාලන සහ මාධ්‍ය වෙන වෙනම ගමනක් යන එක රටේ ඉදිරි ගමනට බාධාවක් කියලා තමයි ජනාධිපතිතුමන් කියන්නේ. ඒ වගේම අමාත්‍ය මංගල සමරවීර මහතා සම්මාන උළෙලට පුරෝගාමී මෙහෙයක් ඉටු කළ බවත් ජනාධිපතිතුමන් සඳහන් කරනවා. රටේ සංවර්ධනයට මාධ්‍ය නිදහස අත්‍යවශ්‍ය බවත් අමාත්‍ය රුවන්ට මේ විෂය හොඳින් කරගෙන යන්න සුබ පතනවා කියලා රුවන් විජේවර්ධන අමාත්‍යවරයාට සුබ පැතීමත් ජනාධිපතිතුමන් මෙහිදී සිදු කරා. අපි දැන් සූදානම් වෙන්නේ මේ ජනාධිපති සම්මාන ප්‍රදාන උත්සවයේදී ITN මාධ්‍ය ජාලයේ විදිහට අපිත් සම්මාන රැසකට හිමිකම් කියවා මේ සියලු තොරතුරු දැන් දකින්න සූදානම්. ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. රුවන් විජේවර්ධන, ගයන්ත කරුණාතිලක හා දයා ගමගේ යන අමාත්‍යවරුන් හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් මහතා ඇතුළු ආරාධිතයින් රැසක් සම්මාන උළෙලට එක්ව සිටියා. පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී හා වෙබ් අඩවි යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් සම්මාන පිරිනැමුණා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී වසරේ ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක දෙමළ අංශයෙන් සම්මානය දිනාගත්තේ වසන්තම් රූපවාහිනී ඉර්ෆාන් මොහමඩ්. වසන්තම් ටීවී නාලිකාවේ MS ඉර්ෆාන් මොහමඩ් මහත්මා. වසරේ ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රීසි අංශයෙන් ප්‍රයිම් ටීවී හි ඉෆ්තියා අබ්දුල් කාදර් සම්මාන හිමි කරගත්තා. ඉෆ්තියා අබ්දුල් කාදර් of ITN. වසරේ ප්‍රශස්තම ගුවන්විදුලි වැඩසටහන ලෙස ITN FM හි ප්‍රචාරය වූ නොනිමි චාරිකා වැඩසටහනට හිමි සම්මානය ඉන්ද්‍රසිරි සුරවීර හිමි කරගත්තා. නොනිමි චාරිකා වැඩසටහන වෙනුවෙන් ඉන්ද්‍රසිරි සුරවීර මහතා. වසරේ ප්‍රශස්තතම වැඩසටහන් ඉදිරිපත් කිරීම දෙමළ අංශයේ සම්මානය හිමි කරගත්තේ වසන්තම් රූපවාහිනියේ MSM මුසාරෆ් විසිනුයි. වසන්තම් ටීවී මොහමඩ් මුෂාරෆ් බෙස් ප්‍රෝග්‍රෑම් ප්‍රසෙන්ටර් ඔෆ් ද ඉයර් තමිල්. වසරේ ප්‍රශස්තම ගවේෂණාත්මක වැඩසටහන සඳහා නිර්දේශ වූ තිදෙනාම ITN මාධ්‍යාලයේ නිර්දේශ වීම විශේෂත්වයක්. දුශාන්ත දර්ශන, ඉන්දික වීරකෝන් හා ඉර්ෆාන් මොහමඩ් නිර්දේශ නාම අතරට එක් වුණා. එමාංශයේ සම්මානය හිමි වූයේ ඉර්ෆාන් මොහමඩ්ටයි. ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදක සිංහල වෙනුවෙන් ශ්‍රීහාන් ආර්යසිංහ හා ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රීසි වෙනුවෙන් සසංක ඩයස් මෙම සම්මාන උළෙලේදී නිර්දේශිත නාමයන් අතරට එක් වුණා. මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පිදෙන විශේෂ සම්මාන හතරක් පිරිනැමුණා. පුවත්පත් ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආර්යදාස මහතාට මෙම සම්මානය පිළිගැන්වුණා. ගුවන්විදුලි ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් එම සම්මානය පිරිනැමුණේ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහතාටයි. රූපවාහිනී ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් එම සම්මානය ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ කලාකරු ලූෂන් බුලත්සිංහ මහතාටයි. වෙබ් ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් ලක්ෂ්මන් ජයවර්ධන මහතාට එම සම්මානය පිරිනැමුණා. මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. රහසක් නෙවෙයි මේ මැතිවරණ වර්ෂය ජනාධිපති අපේක්ෂකයින් ගැන කතා කරනවා. පුජ්‍යලීන් පිළිබඳව කතා කරනවා. සමාජයේ අද කතා කරන ජනාධිපති අපේක්ෂක ලයිස්තු ගත් විට විශේෂයෙන්ම මට දැඩි ලෙස නිඳා අපහාස කරමින් ඉතාම අසත්‍ය දේවල් ප්‍රකාශ කරමින් සමාජ වෙබ් අඩවි සහ ඇතැම් මට වෙනුවෙන්ම ගහන්න බිහි වෙච්ච පත්‍ර තිබෙන බවත් මම හිතන්නේ ඔබ දන්නවා. මේ දැන් මාස කීපයක ඉඳලා මට විකල්ප චරිත ඔය කියන නාමලේඛනයේ තුල ආවොත් ඒ අයගෙන් ඔය විදිහේ මගේ නිහඬතාවය ඔබ වගේ ඒ කෙනෙකුට
නොලැබෙන බව නම් මම දන්නවා ජනාධිපතිවරු 6 දිනකුවෙන් ජනාධිපති විජේතුංග මහත්මයා ඇරෙන්න අනික් 4 දිනාගෙම්ම ඒ ලැබූ අත්දැකීම ඔබ සෑම කෙනෙක්ම දන්නවා අපි නිදහස් මාධ්‍ය සඳහා සමාජයක් හදලා තිබෙනවා ඒ නිසා තමයි මම කියන්නේ දීලා තියෙන නිදහස දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වනස ගන්න එපා නැති කර ගන්න එපා විකල්පෙන් බිහි වෙන්නේ ඊට විකල්ප චරිතයක් සහ ඊට විකල්ප දර්ශනයක් කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා මාධ්‍ය වේදින් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන් නෙවෙයි ඔවුන්ට නිවාඩු දවසක් නැහැ රැක් දවාලයක් නැහැ සමහර අවස්ථාවල ගෙවල් දොරවල් නැති අය ලෙස තම පෞද්ගලික ජීවිතය පසකලා තම වෘත්තිය වෙනුවෙන් වෙහෙස මහන්සිව තම රාජකාරිය මහජනතාව වෙනුවෙන් ඉටු කරනවා මාධ්‍ය වේදියා සිදු කරන නිහඬ සේවයට නිසි ගෞරවයක් හා ඇගීමක් ලබා දෙන්න මාතුල බොහෝ කලකට සිට පැවති අදහසක් තමයි අද දින මේ විදිහට මල්පල ගැන්වී තිබෙන්නේ වර්තමානයේ මාධ්‍ය නිදහස උපරේම තිබෙනවා ඔවුන්ට තමන්ගේ රාජකාරිය නිදහසේ මනසකින් යුක්තව ඇත්ත ඇති සැටින් වාර්තා කිරීමට මේවන විට පරිසරයක් සකස් වී තිබෙනවා ओ ए दवसे दीपवत् जनाधिपति मध्य सम्मान उलले ए दर्शन योबदेम अदपुअपति अतुल पीटुक सदाहन मेहि विशेष सिद्धिया अमाते रुआन विजयवर्धन अमातिवरा मे संबंधी मेदि हूना जनाधिपति मध्य सम्मान उलले कतृवरुट सुदुसु आसन पनवा नैकिन चोदरा वे दवसे दिल्लुना कतृवर पिरीसा कुसुवेट सहभागी नोवी पीटव्यान सोदान मुनाकिलत वार्तावेनो कोहमुना जनमाद्य अमाते रुआन विजयवर्धन महता मे संबंधी विशेष परीक्षण अकर मेदि हूं पवतम अदवसे दीपुअपत् वार्ता ඒ දවසේ දී ගුවන් විදුලි රූපවාහිනී ඒ වගේම පුවත්පත් වෙබ් මේ සියලු මාධ්‍ය ශ්‍රේෂ්ඨ නියෝජනය කරන නිර්මාණකරුවන්ට තමයි සම්මාන ලැබුණේ දවසේ පත්‍රවලින් ITN මාධ්‍ය ජාලයේ සම්මාන ලබාගත් සියලු දෙනාට අපි සුබ පැතුම් එකතු කරනවා ඒ වගේම අපි මේ ළඟට අවධානය යොමු කරන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට ව්‍යාපාරිකයන්ට ඒ දවසේ හොඳ ආරංචියක් ලැබුණා ඒ තමයි පොලි අනුපාත සහන ඕන් වෙනුවෙන් ලබා දෙන්න රජය තීරණය කරනවා කියලා තමයි අග්‍රාමාත්‍යවරයා ඒ දවසේදී කිව්වේ. ඒ දවසේදී අග්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. අඩලිගහ මන්දිරයේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගන්වන්න බැංකු ණය පොලි අඩු කරනවා කියලා තමයි අග්‍රාමාත්‍යවරයා මෙතනදී සඳහන් කරේ. ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතෙත් මේ ගැනම සඳහන් වෙනවා. බැංක් ඉන්ටරෙස්ට් රේට් ටු බී රිඩියුස් කියලා තමයි වාර්තා වෙන්නේ. බූස්ට් ෆෝ SME කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමයි මේ පොලි අනුපාත සහනය ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ දවසේදී බැංකු විධායක නිලධාරීන් වගේම මේ ගණකාධිකරණ ශ්‍රේෂ්ඨට සම්බන්ධ බොහෝ දෙනා සමග තමයි ජනාධිපතිතුමන් මේ සාකච්ඡාව සිදු කළේ. මේ සාකච්ඡාවත් එක්ක අග්‍රාමාත්‍යවරයා මේ සාකච්ඡාව සිදු කළේ අග්‍රාමාත්‍යවරයාගේ මේ සාකච්ඡාවෙන් පස්සේ විශේෂ මාධ්‍ය හමුවක් ඇඳෙව්වා අමාත්‍ය හර්ෂද සිල්වා මහතා. ඒ පිළිබඳව දිනමින් ඇතුල් පිටුවක අද වාර්තා වෙන මේ බැංකු ණය පොලි අනුපාතයේ අඩු කිරීම සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගන්වන්න තමයි සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මේ බැංකු ණය පොලි අනුපාතයේ පහළ දැමීමේ තීරණය ගන්න. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් පිළිබඳ අමාත්‍ය හර්ෂද සිල්වා මහතා තමයි මේ ව්‍යාපාරිකයන්ට බැංකු වලින් ඇතිවන ප්‍රශ්න සියල්ල මගහැරලා පොලි අනුපාත සහනයක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා ඒ දවසේදී කිව්වා. අපි දැන් සූදානම් වෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මේ සාකච්ඡාව වගේම අමාත්‍ය හර්ෂද සිල්වා මහතා කොහොමද මාධ්‍ය හමුවේ මේ අදහස දැක්වුවේ කියලා දැන් බලන්න. බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් ගණකාධිකාරී ආයතනවල නියෝජිතයන් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්ුණා. බැංකු පොලි අනුපාත වෙනස් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. විශේෂයෙන්ම මේ රටේ පොලිය අඩු කරන්නට ගත යුතු පියවර කුමක්ද කියලා. ඒ ගැන දැනට අපිට වාර්තාවකුත් ලැබිලා තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම පියවර ගන්නට යනවා බැංකු ණය ගාස්තු අඩු කරන්න පොලිය. ඒ සඳහා දැනට දෙන පොලියට සීමා දාන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සලකන හැටියට දැනුම් දෙන්න මේ වැඩසටහන කළා තියෙන්නේ. මේ වැඩසටහන අනුව මූල්‍ය මණ්ඩලෙන් නියෝග සියල්ලම එන සතියේ නිකුත් කළා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ණය බර අඩු වෙයි කියලා ව්‍යාපාර දියුණු කරා. දැන් මේ රටේ ණය වැඩි වෙලා තිබෙන නිසා ව්‍යාපාර දියුණු කරන එක අමාරුයි. දවස් 51 අර්බුදය නිසා මේ රටේ ඩොලර් මිලියන 1000ක් නැති වුණා. ඒ මිලියන 1000 නැති වුනේ නිසා අපිට ගිය අවුරුද්දේ මේ කරගන්න බැරි වුණා. මේ අවුරුද්දේ ඒක කරන්න අපේ ශක්තියක් තිබුණා. ආර්ථිකයේ ස්ථාවරභාවය ආරක්ෂා කළා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩ කටයුතු කරන්න කැබිනට් නොමන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාද බැංකු පොලි අනුපාත වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. පොලි අනුපාතය පිළිබඳව කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෝ බොහෝ වෙලාවට දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා තිබ්බා. ඇයි මේ පොලි අනුපාතය මෙච්චර ඉහළ?
අපිට පොලි අනුපාතය අඩු කරගන්න විදියක් නැද්ද කියලා. අපි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහා බැංකුව සහ සියලුම ලංකාවේ වාණිජ බැංකු සමග ගිය සතියේ කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට කමිටුවක් පත් කරා මේ සම්බන්ධයෙන් හොයලා බලන්න කියලා. වාණිජ බැංකුවල නිලධාරීන් සමග සාකච්ඡා කරලා අද අගමැතිතුමාට වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාවට අනුව අපි බලාපොරොත්තු වෙනවා එන සති කිහිපය තුළ ලංකාවේ පොලි අනුපාතය බේසිස් පොයින්ට් 200කින් විතර අඩු කරගන්න. එහෙමත් නැත්නම් 102කින් විතර විශාල ප්‍රමාණයක් විතර අඩු කරගන්න අපිට හැකි වෙයි කියලා. ඔබ නැවතත් එකතු වෙන්නේ දවසේ පත්තරත් එක්ක. අපි පත්තරවල තියෙන විස්තර ඔබට කියමින් හිටියේ. අපි දන්නවා ඊයේ දවස් වෙනකම් විදුලි කප්පාදුව දින ගණනක් පැවතුණා. දවසට පැය 4ක් විදුලිය කැපුවා. ඔන්න ඊයේ දවසේ ඉඳලා ඔන්න අද ඉඳලා නම් විදුලි කප්පාදුවක් සිදු වෙන්නේ නැහැ කියන එක තමයි ඒ දවසේදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත දැනුම් දුන්නේ. ඒ නිසා කිසිඳු විදුලි කප්පාදුවකින් තොරව අවුරුදු සමයට වෙනදා වගේම සූදානම් වෙන්න අවස්ථාවක් තියෙන. ඒ අවශ්‍ය පියවර ගත්තා කියලා තමයි දැනුම් දෙන්නේ අමාත්‍යංශය. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ හා සම්බන්ධයි. කෝටි 53ක් වටිනා හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු කිරීමක් සම්බන්ධයෙන් තමයි මේ වාර්තාව සඳහන් වෙන්නේ. පෞද්ගලික බලාගාර තුනකින් ඒකකයේ රුපියල් 28.70 රුපියල් 30.63ක අගයකට මිලදී ගැනීමට සිදු වෙලා තිබෙනවා. පෞද්ගලික අංශයේ මිලදී ගැනීමට සිදු වෙලා තිබෙනවා. පවතින කාලගුණයත් එක්ක විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවක් නැති නිසා තමයි මේ දේ සඳහා යොමු වෙලා තිබෙන්නේ. පවතින විදුලි අල්පුදිරි විසඳුමක් ලෙස මාස 6ක කාලයක් සඳහා තමයි මේ විදිහේ මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් මිලදී ගන්න ඒ දවසේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව අද පුවත්පතේ සඳහන් වෙන්නේ. ඒ වගේම විදුලි බල අර්බුදයට විසඳුම් හොයන්න කමිටුවක් පත් කිරීමට ඒ දවසේදී කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. දිනවෙන පුවත්පතේ තමයි මේ බව වාර්තා වෙන්නේ. අගමැතිතුමන් තමයි මේ කමිටුවේ සභාපතිත්වය දරන්නේ. ඒ වගේම ඇමතිවරුන්ගෙන් සමන්විත මේ කමිටුව පත් කිරීම සඳහා ඒ දවසේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. මේ විදිහට විවිධ විසඳුම් හොයන්න උත්සාහ කරනවා. විදුලි බල අර්බුදයට කමිටුවකුත් දාලා ඒ වගේම පෞද්ගලික මිලදී ගැනීම කරනවා. මේ මොන දේ කරත් ස්ථිරසාර විසඳුමක් ලබා ගන්න නම් හොඳ කාලගුණික තත්වයක් උදා වෙන්න ඕන කියන එක තමයි බොහෝ දෙනා කියන්නේ. ඒ වගේම අපිත් දන්නවා ඉතින් වර්ෂාපතනය ප්‍රමාණවත් පරිදි ලැබෙනවා නම් මේ ගැටලුවට අපිට ඉක්මනින්ම විසඳුමක් හොයාගන්න පුළුවන් වේවි. ඔන්න දිස්ත්‍රික්ක පහකට අද සවස වැසි ඇති වෙනවා කියලා වාර්තා වෙනවා. දිවයින පුවත්පතේ මඩකලපුවට සුළු වැසි කියලා තමයි වාර්තා වෙන්නේ. ගිගුරුම් සහිත වැසි. අපි දන්නවා ඊයේ දවසේදී සමහර ප්‍රදේශවලින් තරමක් වැසි සහිත කාලගුණයක් පිළිබඳ වාර්තා වුණා. අනුරාධපුර, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අද සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. කොහොමවත් අපිත් අපේක්ෂා කරනවා මේ වැසි ලැබිලා අපිට පුළුවන් නම් මේ ප්‍රශ්නේ ඉතාමත් ඉක්මනින් විසඳ ගන්න රටක් විදිහට අපිට පුළුවන් වෙනවා. ඊට පස්සේ තව අනාගතයේදී වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒ සඳහා විසඳුම් හොයා ගන්න. ඒ වගේම ඊයේ අප්‍රේල් මාසේ 10 වෙනිදා හැම මාසෙකම 10 වෙනිදා ඉන්ධන මිල සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානයෙන් ඉන්නවානේ. හැබැයි මේ ඉන්ධන මිල වෙනස් වුණේ නැත්තේයි කියන එකත් බොහෝ දෙනා අහන්න පටන් ගත්තා. අපි ඔබට කිව්වා අද පුවත්පතේ ඒ දවසේදී සඳහන් වෙලා තිබුණා ලෝක වෙළඳපොලේ ඉතිහාසගත මිල ඉහළ යාමක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා ලංකාවේ තී රාත්‍රී වෙනකොට මිල ඉහළ යන්න පුළුවන් කියලා. නමුත් මිල ඉහළ යන්නේ නැහැ කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඉන්ධන මිල වැඩි වෙන්නේ නැහැ. හැම පුවත්පතක්ම අද මේ සම්බන්ධයෙන් කිව්වා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තමයි ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ කියන තීරණයට එන්නේ. මේ සහනයක් විදිහට තමයි ජනතාවට මේ ඉන්ධන මිල වැඩි නොකරන්න තීරණය කරන්නේ. අලුත් අවුරුදු සමයත් එක්ක උත්සව සමයට සූදානම් වෙන නිසා ජනතාවට පහසුකම් සලසන්න තමයි ඉන්ධන මිල වැඩි කරන්නේ නැතුව රජය ඒ සහනය ලබා දෙන්න කටයුතු කරනවා කියලා වාර්තා වෙන්නේ. ඒ වගේම අර දීගයේ සාකච්ඡාවක් කියේ තිබ්බනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවේ 3 වෙනි සාකච්ඡාව ඒ දවසේ පැවැත්වුණා. මේ සාකච්ඡාව පිළිබඳව දවසේ පුවත්පත්වල වාර්තා වෙන්නේ මේ විදිහට. මව්බිම පුවත්පතේ වාර්තාව අපි උපුටා ගන්නේ සන්ධානයේ පිළිබඳ අවසන් තීරණය අද හෙටම ගන්නවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ නැවතත් ඔවුන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රටම බලා සිටින්නෙත් මේ දෙගොල්ලන්ගේ සන්ධානය බිහි වෙන තුරුයි කියලා තමයි ඊයේ දවසේදී අදහස් දැක්වුනේ. ඒ වගේම ප්‍රබල ජනතාවාදී ආණ්ඩුවක් හදන්න
එකඟතාවයක් ඇති කරගත කියලා රෝහන් ලක්ෂ්මන් මහතා කියනවා. ඒ වගේම ජනාධිපති දුරකාලය ගැන අධිකරණයේ මතය විමසන්න දයසිරි ජයසේකර මහත්තයා ඊයේ දවසේදී මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරා. ඊ පත්‍රවල සඳහන් වෙලා තිබුණා කොහොම වුණත් මේක එච්චර සුදුසු දෙයක් නෙමෙයි කියලා තමයි ජීඑල් පීරිස් මහත්තයා නම් මේ සාකච්ඡාවේදී කියලා තියෙන්නේ. ඒ වගේම ලංකාදීප ප්‍රධාන සිරස්සලේ දැක්වෙන්නේ මේ ජනාධිපති දුරකාලය සම්බන්ධයෙන් ඊයේ දවසේදී කතා වුණු දෙ ජනපති නිලකාලය යලි විමසනවාට එජාපේ පොහොට්ටු විරුද්ධයි මේ ලංකාදීප ප්‍රධාන සිරස්සලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පස් අවුරුදු දුරකාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමක් කරන්න සූදානම් වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් දැඩි විරෝධය පළ කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අනුව 2020 වසරේ ජනවාරි 8 වෙනිදායින් අවසන් වන බව ඉතා පැහැදිලිව තිබීදී ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම පදනම් විරහිතයි කියලා තමයි මේ පක්ෂ දෙක කියන්නේ. කොහොම වුණත් ඒ දවසේ සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍ය වෙත අදහස් දැක්වුවා ඒ සියලු නායකයින්. අපි සූදානම් වෙන්නේ අදහස් වෙත දැන් යොමු වෙන්න. ප්‍රතිපත්ති 20ක් සම්බන්ධයෙන් පුළුල් එකඟත්වයක් තිබෙනවා. හැබැයි අපි තීරණය කළා දැන් අපේ පැත්තෙන් අපි ඒක යොමු කරන්න ඕනේ අපේ මධ්‍යම කාර්යක සභාවට. ඒකපද විපක්ෂයේ සෙසුපත් විවිධ පක්ෂ 9ක් විතර ඉතිරි. ඒ අයගේ අදහසුත් අපි විමසන්න ඕනේ. ඒ පැත්තෙන් උත් සඳහන් වුණා ඒ අය මේක යොමු කරනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යක සභාවට. ඊටම ශක්තිමත් ප්‍රතිපත්තිමය රාමුවක් තුල කොහොමද අපේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්නේත් ඒ වගේම අලුත් සංදානයක් තුල කොහොමද අපි මේ කරුණ 25 මත පදනම් වෙලා රටේ ජනතාවගේ බලය ලබා ගැනීම සඳහා වන ක්‍රියාදාමය සකස් කරන්න කියලා අපි කතා කරා. මැයි මාසේ 9 වෙනිදා දවල් 12ට අපි නැවත හමු වෙන්න තීරණය කරා ඊළඟ සාකච්ඡා වටේ සඳහා. ඔව් තවත් සාකච්ඡාවක් තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. අපි දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට මේ අවධානය යොමු කරන්නේ ආණ්ඩුව ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දුරේ ලැබෙන තෙක් අභ්‍යන්තර කටයුතු අධීක්ෂණයේ අධීක්ෂණයත් පවරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය දුරේ ලබා දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිර්දේශ කර යවන්න ආණ්ඩුව ඊයේ දවසේදී තීරණය කරා කියලා තමයි වාර්තා වෙන්නේ. අමාත්‍යකම කලිනුත් ඉල්ලලා හිටියා. කොහොමද ජනාධිපතිතුමන් එකකට එකඟ වුණේ නැහැ. අපි බලමු මේ පාර ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන් එකඟ වේද කියලා. ඒ වගේම අපි ඊයේත් ඔබට මතක් කරා පුවත්පත් වගේම ජනමාධ්‍ය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරා. රටට වටින පුද්ගලෙක් අපෙන් සමුගත්තා එච්.එම්. ජයවර්ධනයන් ගැන සංගීතයට අමිල මෙහෙවරක් කළ එච්.එම්. දැයින් සමුගණේ කියලා තමයි දෙවෙනි පුවත්පත ඇතුල් පිටුවක සඳහන් කරන්නේ. ඊයේ දවසේදී තමයි මේ ආධාන කටයුතු සිදු වුණේ. ලංකාවේ සංගීත ශ්‍රේෂ්ඨයට නොමැකෙන මතක සටහන් එකතු කරපු නොමැකෙන තරු නිර්මාණ දායාද කරපු කෙනෙක් තමයි එච්.එම්. ජයවර්ධනයන් කියන්නේ. ඉතින් අපි හිතුවා ඔහු වෙනුවෙන් ඒ ඊයේ දවසේදී ඇතුළු තොරතුරු වගේම ඔහුගේ ගීත පිළිබඳ මේ විදිහට සිහිපත් කරගන්නට. එච්.එම්. ජයවර්ධනයන් මිය යන විට 69 වන වියේ පසු වුණා. දහසකට අධික ගීතනු සංඛ්‍යාවක් ශ්‍රී ලාංකේය ගීත කලාවට තිරණය කළ ඒ මහතාගේ නිර්මාණ ශ්‍රී ලාංකේය රසකාමී හදවත් තුළ නොමැකෙන සටහන් රසක් ඉදිරි කළා. එච්.එම්. ජයවර්ධනයන් නැසී ගිය ගායන ශිල්පිනී විශාරද මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා සහ ජනප්‍රිය ගායන ශිල්පී කසුන් කල්හාර මහතාගේ පියාද වනවා. එච්.එම්. ජයවර්ධන මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පින්වා දී ඇත්තේ වෙළඳපොළ බලවේගවලට යට නොවන තරමේ අභිමානයකින් යුතුව තම ගමන මෙහෙවූ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ අභාවය සංගීත ක්ෂේත්‍රයට පිරිනැසිය නොහැකි පාඩුවක් බවයි. ජනප්‍රිය සංගීත රැළිවලට හසු නොවි කවර ආධුනික ශිල්පියෙකු වෙත වුවද දයාවෙන් කටයුතු කළ සංගීතඥයෙකු ලෙස එච්.එම්. ජයවර්ධනයන් හැඳින්විය හැකි බවද
ජනාධිපතිතුමා එම පණිවුඩයෙන් පෙන්වා දී තිබෙනවා. එච්.එම්. ජයවර්ධනයන් අප අතරින් සමුගෙන යන්නේ සරල ගීතය පවතින තාක් රස විඳිය හැකි මధుර ගීතණු දහස් ගණනක් මෙන්ම විශ්ව සංගීත රසික දනවත ගමන් කළ හැකි ප්‍රතිභාවෙන් යුතු පුතෙකු දායාද කරමින් බවයි ජනාධිපතිතුමා එම ශෝක පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. මේ අතර බොරැල්ල ජයරත්න මල්ශාලා වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එච්.එම්. ජයවර්ධනයන්ගේ දේහයට ඊයේ අවසන් ගෞරව දැක්වුවා. එච්.එම්. ජයවර්ධන මහතාගේ පුතණුවන් වන කසුන් කල්හාර මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය සංවේගය පළ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා. හෙළ ගීතයේ ප්‍රගමණය උදෙසා සිය භාවපූර්ණ හැකියාව විශිෂ්ට ලෙස එක් කළ අභාප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා කලාකරුවන් දේශපාලනඥයන් සහ ආදරණීය සහෝදර රසිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ නෙතකට කඳුලක් එක් කරමින් දැන් සමුගත්තා. නිහඬ ගීතය නිහඬ සුසුමක නැවතිලා එච්.එම්. ජයවර්ධනන් වෙනුවෙන් අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරන ලංකාවේ සංගීත ශිෂ්‍යයට ඒ නොමකෙන මතක සටහන් එකතු කිරීම වෙනුවෙන් අපි දිවයින ඇතුල් පිටුවක් තෝරා ගන්න බීලඟට ජනාධිපතිතුමන් සහභාගී වූ උත්සව අවස්ථාවකදී ජනාධිපතිතුමන් කළ ප්‍රකාශයක් ප්‍රධාන සිරස්සලේ විදිහට දැක්වෙන්නේ කාන්තාවන් වැඩිපුර රාජ්‍ය සේවයට හා දේශපාලනයට එක්වීම රටට සුබයි කියලා තමයි ජනාධිපතිතුමන් කියන්නේ. කළුතර පොලිස් අභ්‍යාස විදුහලේදී විශේෂ අවස්ථාවකට සම්බන්ධ වෙමින් තමයි ජනාධිපතිතුමා කිව්වේ පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමු වතාවට කාන්තා පොලිස් බලෑනියක් විසිරියාමේ අවස්ථාවට තමයි ජනාධිපතිතුමන් එකතු වුනේ. මෙතනින් තමයි ජනාධිපතිතුමන් මේ අදහස් දැක්වීම සිදු කළා කියලා දිවයින වාර්තා කරන්නේ. ඒ වගේම ජල ප්‍රශ්නය අපි ඔබට කිව්වා ජලයේ පිළිබඳ බොහෝ ගැටලු තියෙනවා කාලගුණයත් එක්ක. කළුතරට මේක විශේෂයි. කළුතර පවුල් 60,000කට ලබා දෙන නල ජලයට මුහුදු ජලය මිශ්‍ර වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 10කට ලබා දෙන නල ජලයට මුහුදු ජල මිශ්‍ර වීමත් එක්ක පවුල් 60,000කට අධික ප්‍රමාණයක පුද්ගලයන් 240,000කට අධික පිරිස දැඩි දුෂ්කරතාවයට පත් වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණා තිය දවසේදී අමාත්‍යවරයා හකීම් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කරා ලවණ බාධකී ඉදි කරන්නට කටයුතු කරනවා කියලා තමයි වාර්තා වුණේ. ඉතාමත් ඉක්මනින්ම මේ ප්‍රශ්නය කාලයක් තිස්සේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා ඒ වගේම චීනය ලංකාවත් එක්ක අලුත් සහයෝගීතාවයක් ඇති කරගන්න යනවා කියලා අද පුවත්පත සඳහන් කරනවා. ශ්‍රී ලංකාව සමග වඩාත් පුළුල් හා ගැඹුරු ප්‍රායෝගික සහයෝගීතාවයක් ඇති කර ගැනීමට චීනය සූදානම් වෙනවා කියලා තමයි කියන්නේ. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලුන් කාං තමයි මේ පිළිබඳව කියන්නේ. ලංකාවත් එක්ක අලුත් සහයෝගීතාවයක් ඇති කරගන්න ඔවුන් සූදානම් වෙනවා කියලා. ඒ වගේම කළු කුහරේ පළමු සැබෑ ඡායාරූපය නිකුත් වුණා ඊයේ දවසේදී. අද පුවත්පත විතරයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඡායාරූප සටහනක් සහිතව අභ්‍යවකාශයේ අභිරහස් අතරින් එතෙක් මෙතෙක් මිනිසාගේ දැඩි කුතුහලයට ලක්ව තිබූ කළු කුහරේ පළමු සැබෑ ඡායාරූපය නිකුත් කිරීමට විද්‍යාචාර්යන් පිරිසක් ඊයේ දවසේදී සමත් වුණා. වර්ගෝ ඒ මන්දාකිණී මැදියේ මෙම කළු කුහරේ පවතින බව තමයි ඔවුන් පවසන්නේ. මෙය M87 ලෙස නම් කරලා තිබෙනවා. ඒ අනුව මෙය මෙතෙක් කළු කුහරේ සම්බන්ධයෙන් චිත්‍ර ශිල්පියෙකු ඇඳි සිතුවමක් හෝ පරිගණකාශ්‍රය නිර්මිත සිතුවමක් හෝ නොවන බව මේ ව්‍යාපෘතියට සම්බන්ධ යුරෝප අභ්‍යවකාශ ඒජන්සි විද්‍යාඥයෝ පවසනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේදී 2020දී අලුත් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා දිනමින සඳහන් කරනවා. ඒ වෙනස තමයි ඩිජිටල් ක්‍රියාමාර්ගයක්. මේ සම්බන්ධයෙන් ගන්න ඩිජිටල් ක්‍රමවේදයක් මේ හා සම්බන්ධව අනුගමනය කරන්න තමයි බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙන්නේ. දිනමින පුවත්පත තමයි මේ ගැන ඉදිරිපත් කරන්නේ. සංචාරක ව්‍යාපාරයේ ආදායම වැඩි කරන්න 2020දී ඒ ආදායම දෙගුණ කරන්න තමයි මෙවැනි ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම නව දේශීය ආදායම් කොමසාරිස් වරේක් පත් වුණා. මේ පිළිබඳව වාර්තා වෙනවා පුවත්පත්වල. ජෙනරාල් නදුන් ගමගේ තමයි මේ පත් වෙන්නේ. දිවයින පුවත්පතේ වාර්තාව නව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස අශෝක නදුන් ගුරුගේ මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. නොවැම්බර් 19 වෙනි දින සිට මේ මහතා වැඩ බලන දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයා විදිහට කටයුතු කරා. අලුත් අවුරුද්දෙන් පස්සේ මේ මහතාට ස්ථිරව මේ නව තනතුරේ නිල වශයෙන් රාජකාරී බාර ගැනීමේ අවස්ථාව තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම බස් වර්ජනය
ඊ දවසේදී බස් වර්ජනයේ පැවැත්ුණා කොහොම වුණත් අලුත් අවුරුදු සමයත් එක්ක අපිත් කිව්වා මේ ගැන ජනතාව පීඩාවටපත් වෙන්න පුළුවන් මේ මගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා ඊ දවසේදී මේක අසාර්ථක වුණා කියලා තමයි දිවයින පුවත්පතේ සඳහන් වෙන්නේ බස් වර්ජනය අසාර්ථකයි පෞද්ගලික බස් සේවක වර්ජනය අසාර්ථකයි මේකට සංගම් රැසක් සහයෝගය ලබා දුන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ ඊ දවසේ සඳහන් වුණා සංගම් තුනක් සහයෝගය ලබා දුන්නේ නැහැ කියලා කොහොම වුණත් ඊයේ දවසේදී මේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරපු වැඩ වර්ජනය අසාර්ථක වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම අද පැවැත්වෙනම අලුත් අවුරුද්දත් එක්ක මේ කාලෙට ඔබින පරිසරය රැකගැනීමේ අලුත් කතිකාවතක් ඇතිවීමෙන් පවතින යුගයක පළ ලක්ෂයක් සිටුවීම ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික උත්සවය අද පැවැත්වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දිවයින පුවත්පත තමයි මේ ගැන වාර්තා කරන්නේ. අලුත් අවුරුද්දට පළ ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික උත්සවය අද දසකෝටියක් පළ සිටුවීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව නැකතට පැලයක් යන තේමාව යටතේ තමයි මෙවර සිංහල හා ඉන්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පැල ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික උත්සවය අද පැවැත්වෙනවා කියලා වාර්තා වෙන්නේ. ඒ වගේම මව්බිම පුවත්පතේ වාර්තාවකට අපි යන්නේ මව්බිම පුවත්පත වාර්තා කරනවා දැන් මේ නවක වදය නිසා සිසුන් තමන්ගේ සිය දිවි හානි කරගන්න යොමු වෙනවා. මේ තත්වයන් එක්ක කවුද මේ මැදිහත් වෙලා ඉන්නේ? ආවාකල්ලිය යාපන විශ්වවිද්‍යාලයේ නවක වදකයන්ට අනතුරු අඟවලා තිබෙනවා. ඔව් ඒ සම්බන්ධයෙන් ෆෝස්ටර් ව්‍යාපාරයක් ගෙන ගියා කියලා තමයි වාර්තා වෙන්නේ පුවත්පත්වල. කොහොම හරි මේ නවක වදකයන්ට ආවාකල්ලිය අනතුරු අඟවලා තිනවා. මේ නවක වදයේ දීම සම්බන්ධයෙන් තමයි මේ ආවාකල්ලිය මැදිහත් වෙලා තිබෙනවා කියලා මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම අලුත් අවුරුද්දත් එක්ක වෙන්න පුළුවන් දෙයක් තමයි කාර්යබහුලත්වයත් එක්ක ඒ වගේ බීමතින් රිය පැදවීම නිසා අනතුරු බහුල වෙන්න පුළුවන්. මේ දේවල් වලට පොලිසිය විශේෂ මැදිහත් වීමක් සිදු කරනවා. මේ මව්බිම පුවත්පතේම වාර්තාවක් තමයි අපි තෝරගන්නේ. මේ වාර්තාව වෙන්නේ අද සිට 20 දක්වා බීල වාහන එලෙව්වොත් මාට්ටුයි කියලා තමයි කියන්නේ පොලිසිය. අපි ඊයේත් කිව්වා ඔබට විශේෂ පොලිස් මෙහෙයුමක් මේ සම්බන්ධයෙන් දියත් වෙනවා මේ අනතුරු වැළැක්වීම සඳහා. ඒ වගේම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා මේ සම්බන්ධයෙන්. නිය දවසේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දක්වා කොහොමද උත්සවයේ සමය වෙනුවෙන් පොලිසිය ඒ කටයුතු සූදානම් කරන්න කියලා. අපි දැන් සූදානම් වෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දක්වූ අදහස් වෙත යොමු වෙන්න. උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරය තුළ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල රථවාහන හැසිරවීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1600ක ප්‍රමාණයකුත් කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 800ක ප්‍රමාණයකුත් යොදවා තිබෙනවා. විශේෂයෙන්ම අවධානයෙන් සිටිනවා වංචනික ක්‍රියාවල යෙදෙන වෙළඳුන් සම්බන්ධයෙන් ගැට කපන්නන් සම්බන්ධයෙන් සිවිල් ඇඳුමෙන් රාජකාරී යෙදී සිටින නිලධාරීන් සැලකිලිමත් වෙලා සිටිනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් හෙට ආරම්භ කරන්න. අප්‍රේල් 11 දින සිට අප්‍රේල් 20 දින දක්වා වූ දින 10ක කාලය තුළදී මේ බීමත් රියදුරන් අත්අඩංගුවට විශේෂ මෙහෙයුමක් දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රියදුරන් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන සොසන පරීක්ෂණ නල අද සහ හෙට උදෑසන වෙද්දී දිවයිනේ පොලිස් ස්ථානවලට බෙදා දීමට අවශ්‍ය කටයුතු මේ වෙද්දී සිදු වෙමින් පවතින. ඔව් ඒ විදිහට තමයි අලුත් අවුරුදු වෙනුවෙන් පොලිසිය සූදානම් වෙන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව සමග එක් වෙන්න පොලිස් නිලධාරීන් 69 දෙනෙක්ට අවස්ථාව උදා වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පැවැත්වූ සමුග පරීක්ෂණයකින් පස්සේ තමයි මේ සියලු දෙනා තෝරගන්නවා කියලා අදහස් වෙන්නේ. මීළඟට අපි ඩේලි මිර ෆැක්ට් චෙක් එකට යන්නේ. ෆැක්ට් චෙක් එකේ කියන්නේ මුදල් අමාත්‍යවරයා මංගල සමරවීර මහතාගේ ප්‍රකාශයක් නිවැරදි කියලා තමයි මේ සඳහන් කරන්නේ. මිනිස්ටර් මංගල සමරවීර කරෙක්ටන් රුපී ඇප්‍රිසියේෂන් මුදල් රුපියල අවප්‍රමාණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළපු ප්‍රකාශය ඇප්‍රිසියේටඩ් බයි 2.5% 2.5%ක ප්‍රතිශතයකින් රුපියල අවප්‍රමාණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය නිවැරදි බව තමයි ඩේලි මිර ෆැක්ට් චෙක් එක අද කියන්නේ. ඒ වගේම දිනමින් ඇතුල් පිටුවක තිබෙනවා රට වෙනුවෙන් එකට සිටමු වැඩසටහන මඩකලපුවේ ක්‍රියාත්මක වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් තමයි මේ වැඩසටහන පැවැත්වෙන්නේ. මේ වෙනුවෙන් දරුවන් සුරක්ෂිත මේ වගේම වකුගඩු රෝග නිවාරණය, මත්ද්‍රව්‍ය නිවාරණය, ආහාර සුරක්ෂිතතාවය මෙන්න මේ එක එක සංකල්ප ජනාධිපතිතුමාගේ විශේෂ වැඩසටහන් පිළිබඳව තමයි මෙහිදී කතිකාවතක් ගොඩනැගෙන්නේ. ජනතාවට විසඳ ගන්න බැරි වෙච්ච ප්‍රශ්න තියෙනවා නම් මේ රාජ්‍ය සේවය හරහා විශේෂ රාජ්‍ය සේවය හරහා පුළුවන් වෙනවා මේ ගැටලු විසඳ ගන්න. රට වෙනුවෙන් එකට සිටීම වැඩසටහන තමයි මඩකලපුවේදී පැවැත්වෙන්නේ. අපි සූදානම් වෙන්නේ මේ තොරතුරු දැන් දකින්න.
शीघ्र संवर्धन एक् पिबिदन मडकलप दिस्त्रिके जनता वेनुवेन क्रियात्मक रटवेनुवेन एकट सिटुमु जातिक वेडसटाने अद तुंवेनि दवसई उदासन पटन मे मोहत दक्वा विशाल वेडसटान गणनावक मे प्रदेश केंद्र करगाने मिन पवत्तुना प्रादेशिक लेखम कोट्टास 14क आवरणे वन परिधि विशेष वेडसटान गणनावक मडकलप दिस्त्रिके जनताव इलक्क करगाने मिन मे विधियट पवत्तुना जनाधिपति तुमागे उपदेश हा मग पेन्वीमे अटते जनाधिपति कार्यालय मेहवन जातिक संवर्धन व्यापृतिवन दिलिदुकम पिटुदकीमे ग्राम शक्ति मद्रव्य निवारणय दरुवन सुराकिमु जातिक आहार निष्पादनय वकुगडु रोग निवारणय परिसर संरक्षण एतरु वेडसटहन रसक मेयटते क्रियात्मकाई दरुवन सुराकिमु वेडसटहन आरंभ केरुणे एरावूर प्रादेशिक लेखम कार्यालयदी दरुवनगे आरक्षाव संबंधीन गतियुतु क्रियामार्ग पिलिबद पेरपासल गुरुवरियन दनुवत किरीम मेहिदी सिदु केरुणा राज्य मध्य अलीसाहिर मौलाना महतादीटेक्वसीटिया वकुगडु रोगीन वेनुवेन विशेष वैद्य सहायक पवत्वुने एरावूर मूलिक रोहलेदी एरावूर सांस्कृतिक मध्यस्थानेदी मद्रव्य निवारणे पिलिबंद मुस्लिम पासल्वल गुरुवरुन दनुवत किरीमे वेडसटहनक्द क्रियात्मक वुना खलवंचकुडी प्रादेशिक लेखम कार्यालय मेहेवीमेन महरूल गम्माने पेलसिटुवीमे वेडसटहनक क्रियावट नडवा तिबुना मेम व्यापृति हा वेडसटहन अनिता दक्वा क्रियात्मकाय ජනපතිරි කියන්න වැඩසටහනද මීට සමගාමීව ක්‍රියාවට නැන්වා තිබෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ගොඩනැගුණු මෙම දවැන්ත වැඩපිළිවෙලේ තවත් අදියරක් හෙට දවසේදීත් පැවැත්වෙනවා ඒ සියලු තොරතුරු ITN ප්‍රොටියෝසේ ඔබටගෙන මේ බලාපොරොත්තුවෙන් දැනටමම සමුගන්නවා සුනිල් පෙරේරා ශමින්ද ජයකොඩි සමගින් මම ඉන්දික තුෂාර මඩකලපුව ප්‍රදේශයේ සිට ඊයේ දවසේදී පුවත්වල අපේ ITN ප්‍රවෘත්තිවල වාර්තාවයි ඔබේ දැකේ ඒ දවසේ මඩකලපුවේදී සිදු වූ ක්‍රියාදාමය පිළිබඳව මාධ්‍යවේදීන් විදිහට අපි ඒ වාර්තාකරණය සිදු කරන්නේ ඒ වගේම අපේ දිනමින් අතුල් පිටුවක වාර්තාවක් තෝරගන්නවා අමාත්‍ය සාගල් රත්නායක මහතාගේ ප්‍රකාශයක් තමයි මේ උපුටා දක්වන්නේ රටේ සංවර්ධන කටයුතු සාර්ථක කරගන්නට ආණ්ඩුවට ඕනේ ජනතා විශ්වාසය කියලා තමයි කියන්නේ මෙරට ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුව කෙරෙහි රටේ ජනතාවගේ විශ්වාසය අවශ්‍යයි විශ්වාසය අවශ්‍යයි එහිදී අපිට පුළුවන් වෙනවා සංවර්ධනය සාර්ථක කරගන්න කියලා තමයි අමාත්‍ය සාගර රත්නායක මහත්තයා කියන්නේ ඒ වගේම දිනමින් ඇතුල් පිටුවක වාර්තා වෙනවා ජනපති අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් අජිත් පී පෙරේරා අමාත්‍යවරයා ඒ දවසේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් විශේෂ ප්‍රකාශයක් කරනවා මේ දිනමින් ඇතුල් පිටුවක වාර්තා වෙන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි අපේ ජනපති අපේක්ෂකයා වෙන්නේ අපේ පක්ෂයේම නායකයෙක් කියලා තමයි අජිත් පී පෙරේරා අමාත්‍යවරයා කිව්වේ අපි දැන් සෝදාන වෙන්නේ අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවේ දැක්ව අදහස් වෙත යොමු වෙන්න බොහෝ දිනෙකගේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඇමරිකක් සත් ජනපදයේ නඩු පැවරීම ගැන සමහරව අහනවා ලංකාවේ තාම මහාධිකරණයේ අපරාධ නඩුවක් පවරලා නැති ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ඝාතනය ගැන ඇමරිකක් සත් ජනපදයේ කොහොමද මේ සිවිල් නඩු පවරන්නේ කියලා අපරාධ නඩුවක් ගොනු කිරීමට තරම් අවශ්‍ය වන ඉතාම ඉහළ මට්ටමේ සාක්ෂි නැතත් යම් වරදක් කළ බවට ඒ වරද කුමන්ත්‍රණය කළ බවට ඒ වරද හා සම්බන්ධව තමන් යටතේ සිටින තැනැත්තන්ට අනදුන් බවට සාක්ෂි තිබෙන අවස්ථාවක අපරාධ චෝදනාවක් ගොනු කරන්න බැරි වුණා සිවිල් නඩු පවරලා වන්දි ලබා ගැනීමට ශ්‍රී ලංකාව තුල වගේම ඇමරිකක් සත් ජනපදයේත් ඒ වගේම පොදු නීති ක්‍රමය කොමන් ලෝ ට්‍රැඩිෂන් තිබෙන බොහෝ රටවල හැකියාව තිබෙනවා ඒ නිසා මෙවැනි නඩුවක් පවරා පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා එවැනි නඩුවකදී ඒ විත්තිකාරයා ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසියෙක් නම් ඇමරිකා එක්සත් ජනපද රජය ඒ පුරවැසියා ඇමරිකා එක්සත් ජනපදයේ නඩුවට පැමිණ වග උත්තර කීම ගැන හොයලා බලනවා දැනුවත් වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් වන තැනැත්තෙකුට විරුද්ධව වන්දි ගැනීම සඳහා අධිකරණ නියෝගයක් පැනෙවුවොත් ඒ වන්දි අය කර ගැනීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසියන්ට අදාළ නීති අනුව කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා ලසන්ත කිරුඳුගේ මහත්මයාව ඒ ඝාතනය කිරීම පිළිබඳ කාරණය ගැන කල්ගත වූ පසු පවා නඩු පැවරීමට ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණවල හැකියාව තිබෙනවා ඒ ඔවුන්ගේ රටේ නීතිය ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් පරාජය කළ හැකි අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි අජිත් පී පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එක්සජාතික පක්ෂයේ අපේක්ෂකයෙකුට එක්සජාතික පක්ෂයේ නායකත්වය දෙන පෙරමුණේ ඉන්න අපේක්ෂකයෙකුට පහසුවෙන්ම පරාජයට පත් කරන්න පුළුවන් අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඔහු ඒ පරාජයට පත් කරනු ලැබූ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ රාජපක්ෂ පවුල් පාලනයේ තර්ජනය ගර්ජනය මත ජනතාව පීඩාවට පත් කරපු මහා අධිකාරී බලය පාවිච්චි කරලා ජනතාව තර්ජනයෙන් මර්ධනයෙන් යටපත් කරපු කම්කරුවන්ට ශිෂ්‍යයන්ට වෙඩි තියලා මරපු පාලනයේ පංගුකාරයෙක්.
ඔව් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහත්තයා දිවයින පත්පතර තමයි මෙන්න මේ ප්‍රකාශය කරන්නේ නීතිය අනුව මහින්දටයි ගෝඨාභයටයි දෙන්නටම ජනාධිපති වෙන්න බෑ කියලා තමයි අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ නීතිය අනුව මහින්ද රාජපක්ෂ මහතාට ආයි මේ රටේ ජනාධිපති වෙන්න බෑ ඒ වගේම මේ රටේ නීතිය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට වගේම දිත්තපුරවසිභාවයේ තියෙන කිසිම කෙනෙකුට මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයේ ලබා ගන්න පුළුවන් කමක් නෑ කියලා තමයි කියන්නේ කොහොම වුණත් මේ මාධ්‍ය හමුවේදී එතුමා සඳහන් කළේ ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ඔවුන්නම් අපේක්ෂා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයව නැවත පත් කර ගැනීම කියලා තමයි වාර්තා වෙන්නේ ඒ වගේම අද දවසේ සිදු වෙන විශේෂ කාර්යයක් පිළිබඳව තමයි අපි ඔබට කියන්නේ ගිලන් රථ 138ක් බෙදා දීම අද සිදු කරනවා දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදා දීමේ වැඩපිළිවෙල අනුව ගිලන් රථ 138ක් බෙදා දීම අද සිදු වෙන්නේ කොළඹ නගර සභා පිටියේදී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කටයුතු සිදු වෙනවා කියලා වාර්තා වෙන්නේ ඒ වගේම අද පුවත්පතේ වාර්තාවක් අපි තෝරගන්නවා අලුත් සහල් මංගල්‍ය ගැන මොරගහකන්ද ව්‍යාපෘතියේ නිමවීමත් එක්ක රජරට කෘෂිකර්මාන්තේ නව පරිවර්තනයක් සිද්ධ වුණා කියලා තමයි ජනාධිපතිතුමන් මෙතනදී කිව්වේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කෘෂිකර්මාන්තයේ ඉදලා ඉන්නේ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් අලුත් සහල් මංගල්‍ය උත්සවයේ ඊයේ දවසේදී පොළොන්නරුවේ දීප පැවැතුනේ එහි ඡායාරූප සහිතවයි අද පුවත්පත මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ඒ වගේම පාරිභෝගික අධිකාරිය මේ දිනවල වැටලීම් සිදු කරනවා ජනතාවට හොඳ ගුණාත්මක තත්ත්වෙන් යුතු භාණ්ඩ හා සේවා ලබා දෙන්න තමයි මේ විදිහේ ක්‍රියාත්මක වීම සිදු කරන්නේ පාරිභෝගික අධිකාරියන් 5672කට නඩු කියලා තමයි වාර්තා වෙන්නේ මේ වසරේ ජනවාරි මාසේ පළමුවෙනිදා සිට අප්‍රේල් 6 වෙනිදා දක්වා කාලය තුල තමයි මේ නඩු ප්‍රමාණය වැටිලා තිබෙන්නේ කියලා තමයි වාර්තා වෙන්නේ ඊයේ දවසේදීත් අපි දන්නවා කොළඹ කොටුව ඒ ආසන්න ප්‍රදේශයේදී විශාල වැටලීම් ගණනාවක් සිදු කරා කියලා අද දවසේදීත් පුවත්පත්වල වාර්තා වුණා. ඒ වගේම කැබිනට් තීරණ පිළිබඳවත් අද මෙන්න මේ විදිහට දිනමින පුවත්පතේ අතුල් පිටුවක වාර්තා වෙනවා. ඊයේ දවසේදී කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ ගත් තීරණ පිළිබඳව පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන 2019 වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ දවසේදී සාකච්ඡාවට ලක් වෙනවා. ඒ වගේම සුරැඟුම්පත් විනිමය පනත් කෙටුම්පත්ට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ඊයේ දවසේදී සාකච්ඡා වෙනවා. කිලෝමීටර් 33 බෙදාහැරි මාර්ග හා ග්‍රැන්ට් ඉදිකිරීම මේ වගේ විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන යෝජනා කිහිපයකට ඊයේ දවසේදී අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. කාලගුණයේ වගේම ගෝලීය තත්වයෙන් පවතින තත්වයේ තමයි ගෝලීය ආර්ථික අර්බුදය. මේක තවදුරටත් ඉදිරියට පවතිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ගීතා ගෝපිනත් තමයි මේක ප්‍රකාශය කරන්නේ. ගෝලීය ආර්ථික අර්බුදය තවදුරටත් පවතින්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම බ්‍රෙක්සිට් හා අනිකුත් සාධක හමුවේ මේ සාධනීය බව අඩු වී තිබෙන බවත් අවදානම් තත්වයක් ඇති වෙලා තිබෙනවා කියලා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවන්නේ. ඒ වගේම ගම් පෙරළියේ වැඩසටහන ගැනත් දිනමෙන ඇතුල් පිටුවක මේ විදිහට සඳහන් වෙනවා. අපි දන්නවා ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලේ පුරා මේ වෙන විට ක්‍රියාත්මක වෙනවා ගම් පෙරළිය වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. ගම් පෙරළියේ නිමවූ රත්නපුර සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ ඡායාරූප සටහන තමයි මේ ඔබ දකින්නේ. රත්නපුර වගේම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම මේ වෙන විට ගම් පෙරළිය ව්‍යාපෘතිය සිදු කරනවා. ග්‍රාමීය අඩිතල පහසුකම් ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය අධ්‍යාපනය වගේම නිවාස ආධාර මිනිමගේ විවිධ අධ්‍යයනය යටතේ විවිධ ව්‍යාපෘතීන් යටතේ තමයි ගම් පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවක සඳහන් වෙන අපි කලිනුත් මේ ගැන ඔබට කිව්වා සංචාරකයන්ගේ වැඩිවීමක් පිළිබඳව සංචාරකයෝ ලක්ෂ 7ක් මේ මාස 3ට සංචාරකයෝ ලක්ෂ 7ක් ලංකාවට ඇවිල්ලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. සංචාරකයන්ගේ වැඩිවීමක් තියෙනවා. මේ වැඩිවීම සම්බන්ධයෙන් තමයි මේ අදහස් දක්වන්නේ. ලංකාවට විදේශ විනිමය උපයන්න පුළුවන් හොඳම මාර්ගයක් තමයි මේ දේවල්. ඒ නිසා ඉතින් බොහොම වටිනවා. අපිට පුළුවන් නම් තවත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් විදේශ විනිමය උපය ගන්න. අපි විදේශ පුවතකට තමයි අවධානය යොමු කරන්නේ. තීරණාත්මක මැතිවරණයෙන් නෙතන්‍යාහු ජයගනිමේ ඊශ්‍රායෙල මැතිවරණය පිළිබඳව තමයි මේ කතාව. ඊ දවසේදී තමයි මේ අවසන් තීරණය ලැබෙන්නේ. අද පුවත්පතේ තමයි මේ ගැන සටහන් වෙන්නේ. නෙතන්‍යාහු ප්‍රමුඛ එම සභාගයට පාර්ලිමේන්තු ආසන 120/65 බලය හිමි වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ තත්ත්වය සමග ඉදිරියේදී නව රජයක් පිහිටුවීම සඳහා එරට ජනාධිපති රේවෙන් රිව්ලින් වෙත ආරාධනා කිරීමට නියමිතව තිබෙනවා කියලා තමයි අද පුවත්පතේ වාර්තා වෙන්නේ. ඒ වගේම
ලෝකෙම අවධානයට යොමු වෙලා තියෙන විශේෂයෙන්ම අපිට රටක් විදිහට දේශපාලනික වශයෙන් අන්තර්ජාතික දේශපාල කලාපීය දේශපාලනය තුළ අපිට බොහොම වටිනා කාරණාවක් බවට පත් වෙනවා අද දවසේදී ආරම්භ වෙන ඉන්දිය මහා මැතිවරණය ලෝක විශාලතම මහා මැතිවරණය තමයි ඉන්දියාවේ මහා මැතිවරණය කියලා කියන්නේ අද දවසේදී පැවැත්වෙන ඉන්දිය මහා මැතිවරණය අදින් ආරම්භ වෙනවා පියවර අදියර 7ක් යටතේ තමයි මේ මැතිවරණය ක්‍රියාත්මක වෙන්නේ මේ 11 වෙනිදා දක්වා මැතිවරණය පැවැත්වෙනවා කොහොමුණත් මෝදිස් සහ රාහුල් මේ තීරණාත්මක නායකත්වයෙන් යුතු පක්ෂ දෙක තමයි මේ තරඟයට පිවිසලා තිබෙන්නේ මේ තරඟය පිළිබඳ කලාපීය දේශපාලනය තුල අවධානය යොමු රටක් විදිහට අපේ රටත් අවධානය යොමු කවුද මේක ජයග්‍රහණය කරන්නේ කියලා පකිස්තානයේ නම් ඔවුන්ගේ අදහස කියලා තියෙනවා මෙන්න මේ විදිහට මෝදිගේ ජය ඉම්රාන්ගේ පැතුමයි මෞබිම පුවත්පත් තමයි මේ ගැන කියන්නේ මෝදි ජයග්‍රහණය කරනවට තමයි ඉම්රාන් ඛාන් කැමති කියලා තමයි කියන්නේ අදින් ආරම්භ වෙන ඉන්දියානු මහා මැතිවරණින් ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ජයග්‍රහණය ලබා නරේන්ද්‍ර මෝදි නැවතත් අගමැති දුරයට පත් වුනොතින් පකිස්තානු ඉන්දියානු සාම සාකච්ඡා වඩාත් සාර්ථක විදිහට පවත්වන්න පුළුවන් කියලා තමයි ඔන්න දැන් පකිස්තානයේ නායකවරයා මේ විදිහට කියන්නේ අපි ක්‍රීඩා පුවතකට අවධානය යොමු කරන්නේ ක්‍රීඩා පනත සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය හිමි වුණා දිනමින් ඇතුල් පිටුවක තමයි මේ ගැන වාර්තා වෙන්නේ ක්‍රීඩා පනත සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය හිමි වුණා කියලා තමයි වාර්තා වෙන්නේ අපි දන්නවා කාලයක් තිස්සේ මේ ගැන කතා බහට ලක් වුණා කොහොම වුණත් ඔන්න පනත සංශෝධනය කරන්න දැන් අවස්ථාවක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ අපි ඒකම ක්‍රීඩා පුවතත් එක්ක අපි පුවත් විස්තර අවසන් කරන අපි සූදානම් වෙන්නේ දැන් කාටුන් බලන්න විරාමෙන් පස්සේ අපි කාටුන් බලමු දිවයින ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනේ අපි කාටුන් පටන් ගන්න සූදානම් වෙන්නේ ආයේ කවදාවත් විදුලි කප්පාදුවක් ඇති නොවෙන්න පාවින බලාගාර ගේනවලුනේ ඒ දවසේ අපි මේ ගැන කිව්වා පාවින බලාගාර එනවා කියලා ඒවත් එපා වෙන බලාගාර නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි ෆේක් බුක් අද මෙහිම කියන්නේ දිවයින සමයන් සුමතිපාල ජෝතිපාල කාටුනේයි මේ ඔන්න දැන් නම් ලයිට් කපන්න නැහැලු අපිත් සහයෝගයේ දීම නැවැත්තුවා ලයිට් දෙකක් නිමලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම අද පුවත්පතේ කාටුනේට තමයි අපි මේ යන්නේ. මේ විදුලි බල අමාත්‍යවරයා තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. සෑර් වැහිදෙයියෝ නේද කියලා තමයි මේ පූජා වට්ටිය සල්ලි වට්ටිය උත් අරගෙන යනකොට නෑ පෞද්ගලික විදුලි දෙයියන්ට තමයි මේ විදුලි අමාත්‍යවරයා සල්ලි පූජාවක් කරන්න ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. ඒ වගේම අපි මීළඟට තෝරගන්නේ අද පුවත්පතේ ඩොක්ස්ලාගේ කතාව. ඩොක් ටොක්ස්ලා මොනවද කියන්නේ අද? පොලිටිකෝ 33ක් අවුරුද්දට රට ගිහිල්ලු. පව් දෙයියනේ සාධාරණ විදිහට කොමිස් එකක් ගහලා අහිංසක විදිහට පගාවක් ගහලා ජනතාවට මැරීගෙන සේවය කරලා උන්නැහැලා අවුරුද්දට සවාරියක් ගිහාම අපිට මොකද වෙන්නේ කියලා තමයි ඩොග්ස්ලා මෙහෙම අහන්නේ මේ ලංකාදීප ඒතුමා කාටුනේ බලපන් මේ දවස් ටිකේ මැරුණු තරමක් මැරුණේ රටට සේවය කරපු වටින කියන හොඳම කලාකාරයෝ ලේකකයෝ ඒක තමයි සර් කියලා තමයි එතුමට කියන්නේ එතකොට එතුමා මෙහෙම අහනවා දේශපාලනඥයෙක්වත් මලානම් අපේ මිනිසුන්ට රතිඤ්ඤයක් පත්තු කරලා කිරිබත් කෑල්ලක් කන්න තිබුණා කියලා තමයි එතුමාම කියන්නේ ඒ වගේම මෞබිම කියනවා මේ ශිෂ්‍යත්වය අහෝසි කරපු එක ගැන ඇති හැකි අයට ශිෂ්‍යත්වය අනිවාර්ය නැතිලු එතකොට කියන කතාව බලන්න ෂෝග් දැන් දැනගන්න පුළුවන් අල්ලපු ගෙදර බඩ ඇති හැකිද කියලා අල්ලපු ගෙදරෙක් කෙනාට ඇති හැකිද කියලා බලන්න පුළුවන් ඒ දරුවා ශිෂ්‍යත්වය කරන එකෙන් කියලා තමයි මෞබිම අද මේ විදිහට පුවත්පතට කියන්නේ ඒ වගේම මේ ජනරාණිගේ කාටුනේ ජනතාවගේ ණයබර අඩු කරන්න ක්‍රමයක් පටන් අරන් තියෙන්නේ සෑඩ්ලගේ ක්‍රමවලින් එන එකබරක් නම් අඩු වෙලා තියෙන්නේ ඒකනේ කියපම් බලන්න අඩුවෙනේ අඩු වුණ එක ඒ තමයි ශරීර බර සර්ලගේ ක්‍රමවලින් ශරීර බර නම් අඩු වුණා කියලා තමයි අද ජනරාණි මෙන්න මේ විදිහට කියන්නේ මේ දිවයින බෙම්පියගේ කාටුනේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ සටන අපි තාමත් ඇරලා නැහැ අත්තරලා නැහැ අපොයි අත්තරින් එපා ඕක ඉස්සරහට අරගෙන ගිහිල්ලා තවත් ඡන්ද 7-8කට ඕක ගෙනියන්න කියලා තමයි මේ විදිහට කියන්නේ අපි දිනමින පුවත්පතේ කාටුනයක් තෝරගන්නේ දිනමින සිතුවම මොකෝ ඒ පාර විදේශ බලවේග පෙන්눔 කරනද ගුරුන්නාන්සේ මේ හොඳට බලන්න විදේශ බලවේග ගැන ඇමරිකන් පුරවැසිභාවය ගැන අංජනම් බලන දෙන්න ගැන තමයි මෙන්න මේ විදිහට අද කියන්නේ අපි කාටුන අවසන් කරන ඕකයි තත්වේ කවියෙන් අනුරාධගේ මුළු වසරක් පුරා වැඩ කර කර පෑගී ගෙදරට යද්දි ඇසුමට කොවුලාගේ ගී ඇරඹිලා තිබුණි බස් වර්ජන ජෝගී වෘත්තීය සමිතිවල ඔය අවුරුදු තෑගී
වෘත්තීය සමිතිය දෙන අවුරුදු තෑගි එච්චර සුදුසු නෑ කියලා තමයි මේ විදිහට අනුරාධෝකයි තත්වේ කවියෙන් කියන්නේ. අද දවසේ අපි මේ විදිහට දවසේ පත්‍ර අවසන් කරන ඔබට පුළුවන් 7 වෙනි පැයට එකතු වෙන්න. රාජ්‍ය මාත්‍ය අජිත් මාන්නපෙරම මහතා තමයි අද දවසේදී 7 වෙනි පැයට එකතු වෙන්නේ. හෙටත් උදෑසන 6ට අපි සූදානම් දවසේ පත්‍ර තුලින් ඔබව හමු වෙන්න. ඔබට සුබ දවසක්.